ආයුබෝවන් ඔයාලට. ඉතින් අද මම ඔයාලට රසගුණ පානයක් තමයි වීඩියෝ එකෙන් කරන්න යන්නේ. ඉතින් බර අඩු කරගන්න ඕන අයට මේක ගොඩක් වැදගත් දෙයි. මොකද උදෑසන ආහාර වේලක් පිරිමහ ගන්න මේකෙන් පුළුවන්. ඒ කියන්නේ ලොකු බත් පිඟානක් ඒ වගේම පිෂ්ඨයේ සහිත ආහාරයක් ගන්නවට වඩා මේ වගේ ආහාරයක් අරගෙන ඔයාලට දවල් බත් කනකන් ඉන්න පුළුවන් වුණොත් ඒක ඔයාලගේ බර අඩු කරගන්න ලොකු රුගුලක් වෙනවා. ඒ වගේම ඕනම කෙනෙකුට මේක හදලා බොන්න පුළුවන්. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. අද මම මේක කෝපි දාලා හදන්නේ කෝපි රසට. කෝපි රසට ආසයට ගොඩක් වැදගත් වීඩියෝ එකක් වෙයි. අපි හැමෝම දැන් මේක හදන විදිය බලන්න. ඉතින් මේකට මම අරගත්තේ ඕට්ස්. ඕට්ස් ඕනම කඩේක තියෙනවා. දැන් ගන්න පුළුවන් ඉන්ස්ටන්ට් ඕට්ස් එක මේ විදියක. ඉතින් ඒකෙන් මම මේසැඳි තුනක් මේ දීසියට දාගත්තා. දාගෙන වතුර ටිකක් දාලා ටිකක් වෙලා පෙඟෙන්න තියන්න ඕනේ. ඊට පස්සේ ඒක පෙඟෙනකම් මම වතුර ටිකක් උතුරන්න තියුවා. මේක කෝපි රසට හදා ගන්න ඕන හින්දා මම කෝපි 30 හන්දක් එකතු කරගන්නවා. ඔයාලා කෝපි කෝප්පයක් හදා ගන්න කෝපි ප්‍රමාණය එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ පැණි රස වෙන්න මම සීනි ටිකක් දා ගන්නවා. ඒක ඔයාලට පැණි රස ඕන නැත්තම් සීනි දාන්න ඕන නැහැ. ඊට පස්සේ උතුරන වතුර ටික දාලා කෝපි එක හදා ගන්න සාමාන්‍ය විදිහට. ඔයාලට මේක රස්නෙම්ම හදා ගන්නත් පුළුවන්. එහෙම නැත්තම් නිවලා හදා ගන්නත් පුළුවන්. නිවල හදාගෙන කූල් කරලා බොන්නත් පුළුවන්. එහෙම නැත්නම් උණුවෙන් බොන්නත් පුළුවන්. උණුවෙන් බොනවා නම් කෝපි එක නිවා ගන්න එපා. මම කෝපි එක ටිකක් නිවා ගත්තා. දැන් ඔන්න හොඳට ඕට්ස් ටික පිඟිලා තියෙන්නේ. මම පෙරාගෙන ඇවිල්ලා බෙන්ඩ කප් එකට දා ගන්නවා. ඊට පස්සේ කෝපි ටිකත් පෙරලා මේ විදිහට දා ගන්නවා. දාගෙන දැන් මම මේ එකතු කරගන්නේ යෝගට් එකක්. ඒක ඔයාලට දැක්කේ නැද්ද දන්නේ. යෝගට් එකක් මේකට එකතු කරගන්න ඕනේ. යෝගට් එකක් එකතු කරලා ඊට පස්සේ හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ඉතින් ඔයාලට යෝගට් නැත්තම් මේකට ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් වුණත් එකතු කරගන්න පුළුවන්. එහෙමනම් කිරි කෝපි එකක් හදාගෙන ඒකට මේක මිශ්‍ර කරගන්නත් පුළුවන්. ගොඩක් රසයි ඕට්ස් වලට කෝපි යෝගට් එකකුයි දාපුවාම. ඊට පස්සේ මම මේ වීදුරට දාගත්තා. ඉතින් මේක මේ විදිහට හදලා බොන්න හරිම රසයි. ඒ වගේම ඇඟටත් ගුණයි. ඔයාලට බර අඩු කරගන්න ඕන අයටත් හොඳයි. ඒ වගේම ඕනම කෙනෙකුට උදෑසන කිරි වෙනුවට බොන්න පුළුවන් රසගුණ පානයක්. ඉතින් මේක තවත් ගුණදායක වෙන්න මම ෆ්ලැක්ස් සීඩ්ස්, ඒ කියන්නේ හන ඇට ටිකක් උඩින් එකතු කරගත්තා. ඔයාලට මම හන ඇට ගැන ගොඩක් වීඩියෝ වලින් කියලා දීලා තියෙනවා. ඉතින් දැන් හරි. ඉතින් ඔයාලගේ උදෑසන ආහාර පාන තියෙනවා. කොළ කැඳ, ඒ වගේ විවිධ කැඳ වර්ග, එහෙම නැත්නම් සමහරු තාම කිරිපිටි බොනවත් ඇති, ෆ්‍රෙෂ් මිල්ක් බොනවා ඇති. ඉතින් කිරි තේයකට වඩා නම් ගොඩක්ම ගුණයි. ඉතින් කොළ කැඳ වගේ දෙයක් බොනවා නම් ඒවත් බොන ගමන් අතරින් පතරට මේ වගේ දේකුත් හදලා බොන්න වෙනසකටත් එක්ක. ඉතින් ගොඩක් රස ගුණ පානයක් තමයි මම අද ඔයාලට වීඩියෝ එකකින් අරන් ආවේ. ඉතින් මගේ වීඩියෝ එක හොඳ නම් බලලා ලයික් එකක් දාලා අදහසක් ලියන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරපු නැති එක නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. නැවත මේ වගේ වටිනා වීඩියෝ එකකින් අපි හැමෝම ගිහින් එන්නම්. සුබ දවසක්, නිරෝගී දිවියක් ඔයාලා සියලුම දෙනාට.